හොඳයි දුවේ පුතේ මම දැන් සූදානම් වෙනවා ප්‍රවේණි විද්‍යාවේ විශේෂ කරුණු කීපයක් ගැන කතා කරන්න. ඉතින් අපි දන්නවා ප්‍රමුඛ ලක්ෂණය නිලින ලක්ෂණයයි කියලා දෙකක් තියෙනවනේ. මේ ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ පිටත ප්‍රකාශනය වන ලක්ෂණය. නිලින ලක්ෂණය කියන්නේ ඉස්මතු වෙන්නේ නැහැ කියන ලක්ෂණය. ඉතින් ප්‍රමුඛ ජානවලිනුත් යම් යම් ලක්ෂණ ඇති වෙනවා නිලින ජාන සමයුක්ම වීම නිසා යම් යම් ලක්ෂණ ඇති වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට වෙලාව ඉතුරු කරගන්න ඕනේ හින්දා බෝඩ් එකට දැම්ම එහෙම ප්‍රමුඛ ජාන. ඒ කියන්නේ ජාන දෙකම ප්‍රමුඛ ඒ කියන්නේ ජාන දෙක සමයුක්ම වෙනවා ප්‍රමුඛ ලක්ෂණය. එහෙම වුණාම ඇති වෙනවා බහු අංගුලිකතාව. ඒ කියන්නේ ඇඟිලි කීපයක් තියෙන දරුවෝ ඇති වෙනවා එහෙම. දිව රෝල් කිරීම හැමෝටම බෑනේ. මම මේවයි රූප රාම ඕගොල්ලන්ට ලැබෙන සලස්සනවා මේ වීඩියෝ එකේ කෙලවරට. අත් එකතු කරාම දැන් අපි මෙහෙම අත එකතු කරාම මගේ යන්නේ මේ දකුණු අතේ මහපටැංගිල්ල. සමහර කට්ටිය කියන්නේ වම් අතේ මහපටැංගිල්ල අපි කතා කරා. ඔය කම්බුල් වල ගහන අය දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. ආන්න මේ වගේ කට්ටියනේ. එතකොට අපට බලා ගන්න පුළුවන් ඒක ප්‍රමුඛ ඥානයක් සමයුක්ම වීම නිසා තමයි ඇති වෙන්නේ. ඉතින් ඇයිල යුගල නිලීන වුණාම අපට බලා ගන්න පුළුවන් නිලීන අවස්ථාවේ නිලීන සමයුක්ම අවස්ථාවේ රතුකොළ වර්ණාගතාවේ තැලසීමියාව හිමෝපීලියාව මේ වගේ ප්‍රවේණික රෝග යටතේදී අපි කතා කිරීමක් සිදු කරනවා. හොඳයි දුවේ පුතේ දැන් අපි බලමු තවත් ප්‍රවේණී විද්‍යාවේ විශේෂ වූ තැනකට තමයි මම යන්න හදන්නේ. මෙන්ඩල් නියමෝණයෙන් අපගමණය වන අවස්ථාව. පුතේ අපි ඉගෙන ගත්තනේ ලුවිස් ව්‍යුහයේදීත් අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති අවස්ථා තිබුණා. අෂ්ටකයට වඩා අඩු අවස්ථාවක්, අෂ්ටකයට වඩා වැඩි අවස්ථාවක්. එතකොට අපි මේ අවස්ථාවට කිව්වා ලුවිස් ව්‍යුහයෙන් අපගමණය වෙන ඈත් වෙන අවස්ථාව. ඉතින් මෙන්ඩල් පරීක්ෂණ සිදු කරලා යම් යම් ප්‍රවේණි ප්‍රතිශතයන් දීලා තියෙනවා. ඉතින් අපි ඕ ලෙවල් වලදී ගණන් ගන්න ඒකාංගී මොහොමක්, ද්විඅංගී මොහොමකටත් ඔය ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එහෙම ලක්ෂණ ඉදිරිපත් කරනකොට යම් කිසි අනුපාතයක් වෙනවා. ඒ අනුපාතයෙන් ඔබට යනවනම් එයා කියන අනුපාතයට වඩා වෙනස් දෙයක් වෙනවනම් එතකොට මෙන්ඩල්ගේ නියම වලින් මෙන්ඩල්ගේ ඒ ප්‍රවේණි විද්‍යාවේ තොරතුරු වලින් අපගමණය වන අවස්ථාවකට තමයි සලකන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා කීපයක් මම ඔයගොල්ලන්ට මතක් කරන්න. ඉතින් එහෙම එක අවස්ථාවක් තමයි පුතේ බහු ඇලිලතාව. බහු ඇලිලතාව. ඉතින් බහු ඇලිලතාව කියන්නේ පුතේ අපි කිව්වා ඇලිල. ඒ කියන්නේ මේ වගේ අක්ෂර දෙකකින් තමයි යම් ලක්ෂණයක් තීරණය කරන්නේ, එක ලක්ෂණයක් තීරණය කරන්නේ. ඉතින් බහු ඇලිලතාව කියන්නේ ඒවැනි අක්ෂර කීපයක් මේ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන බහු ඥාන ප්‍රවේණි. කිසියම් ලක්ෂණයක් තීරණය කරන්න ඥාන කිහිපයක් සම්බන්ධ වෙන එක බහු ඥාන ප්‍රවේණි. ඊළඟට අසම්පූර්ණ ප්‍රමුඛතාව. අසම්පූර්ණ ප්‍රමුඛතාව. අපි මේව චුට්ට චුට්ට ඉස්සරහදී කතා කරනවා ප්‍රමුඛතාවේ. සහ ප්‍රමුඛතාවේ. මාරක ඥාන ගැන අපි කතා කරමු. ඉතින් මේ මාරක ඥාන වලදී වෙන්නේ ඉතින් ඒ ඥාන ඒ කියන්නේ ඒ ඇලිල ජීවීන් තුළ ඉස්මතු වුවොත් ඉතින් ජීවීන් මරණයටපත් වෙනවා. ඒක මාරක ඥාන ප්‍රවේණිය. මෙන්න මේ වගේ සමහර අවස්ථාවලදී මෙන්ඩල්ට පැහැදිලි කරගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. තව තියෙනවා සහ ප්‍රමුඛතාව අපි කතා කරා. ඔන්නෝ ආකාරයේ කාරණා කීපයක් මෙන්ඩල් නියම වලින් අපගමණය වෙනවා. අපි දැන් හොයලා බලමු. පැහැදිලි වෙනවා. එතකොට අපි දැන් මේ කොටස් ටික අපි මොකක්ද කියන එක අපි ඉදිරියේදී හිමීට කතා කරගෙන යමු. හොඳයි පුතේ අපි දැන් බලමු මෙන්ඩල් නියමයෙන් අපගමණය වන අවස්ථාවලට වචන වලට මම සරල උදාහරණ ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි එකක් අපි ඥාන ප්‍රතිබද්ධය. මම සරලව කියන්න ඥාන ප්‍රතිබද්ධව කියන්නේ අපි කිව්වා මෙන්ඩල්ගේ නියමයකින් කියනවා පුතේ ඒ කියන්නේ ජීවි නිර්මාණය වෙනකොට මොන හරි ලක්ෂණයක් තීරණය වෙන අක්ෂර දෙකක් එනවනේ. ඒ අක්ෂර දෙක එකිනෙක වෙන් වෙනවා කියන කතාවක්. ඉතින් එහෙම වෙන් වුණාම තමයි 2n ශෛලයකුයි 2n ශෛලයකුයි n වුණාට පස්සේ තමයි කොටසක් ආවට පස්සේ තමයි ආයි 2n ජීවි බිහිවි. එතකොට සමහර අවස්ථාවලදී මෙන්න මේ ඇලිල වෙන් වෙන්නේ නැතුව එකට ගමන් කරනවා. අන්නේ එකට ගමන් කිරීම නිසා අපි හිතන්නේ ති අසමාන ලක්ෂණ පිහිටන්න පුළුවන්. තේරුණානේ? එතකොට අපට අර බලාපොරොත්තු වෙන මෙතන හැදෙන්න ඕන ජීවීන් හතර දෙනෙක්, ඒ හතර දෙනෙක් නැතුව වෙනස් අනුපාතයක් අපට ලැබෙනවා. ඉතින් අපි අහලා තියෙන පොතේ ඩ්‍රොසොපිලා මැස්සා කියලා මැස්සෙක් ඩ්‍රොසොපිලා
ඒ මැස්සාගේ අපි ගත්තොත් කළු දිග පියාපත් සහ අළු අවශිෂ්ට පියාපත් තියෙන සලඹින් ඒ කට්ටිය මැස්සන්නේ අපි මුහුම් කිරීමකට බඳුන් කරොත් හිතන්නේ නැති අපට එන්න ඕන අනුපාතය නෙමෙයි වෙනත් වූ අළු දිග පියාපත් සහිත මැස්සන් අපට හඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින් ඕගොල්ලෝ නිකන් සරල අදහසක් ගන්න අපි බලාපොරොත්තු වෙන අනුපාතය නෙමෙයි වෙනත් අනුපාතයක් කියනවා. ඒකට හේතුව තමයි ඇලිල වෙන් වෙන්නේ නැතුව සමහර අවස්ථාවලදී එක්ව ගමන් කරු. ඉතින් ඒක මෙන්ඩලට පැහැදිලි කරගන්න බැරි වුණා. අපි ওই සිද්ධිය හඳුන්වනවා ජාන ප්‍රතිපදේ කියලා. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලනවා මෙන්ඩල්ගේ නියමෙන් අපගමණය වන තවත් සංසිද්ධියක් තමයි මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවය. ප්‍රමුඛ වීම අසම්පූර්ණයි. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතන්නකෝ. එයා මේ පැහැදිලි කරන්නේ හින්ද්‍රික්ක මල්ලරන් තියෙනවා රතුමල් සහ සුදුමල්. ඔබට තේරෙනව රතුමල් හා සුදුමල් මුහුම් කරාම ලැබෙන්න ඕනේ එක්ක රතුමල් එක්ක සුදුමල්. ඔය ලක්ෂණ දෙකෙන් එකක් නේ අපිට දැන් ලැබෙන්න ඕන පුතේ. ඉතින් මේ රතුත් නැතුව සුදුත් නැතුව වෙනම රෝස මල් ලැබිලා තියෙනවා. රෝස පාට මල් 100%ක් නේ. ඒකට හේතුව තමයි එතකොට රතුත් ප්‍රමුඛ වෙලා නැහැ, සුදුත් ප්‍රමුඛ වෙලා නැහැ, වෙනත්ම ලක්ෂණයක් ප්‍රමුඛ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ලක්ෂණ ප්‍රමුඛ වෙන්නේ නැතුව අසාමාන්‍ය ලක්ෂණයක් පැමිණීම නිසා අපි මෙන්න මේ සංසිද්ධියද කියනවා අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. ඊළඟට පුතේ අපි මෙන්ඩල් නියමෙන් අපගමණය වන තව අවස්ථාවක් හැටියට ගන්න මේ සහ ප්‍රමුඛතාව. සහ ප්‍රමුඛතාව. නිකන් මේ සිංහල වචනේ ඇතුළේම පුතේ පුතාලට පේනවා සහ නිකන් දෙන්නා වගේනේ. ඒ වගේ අදහසක්. ඉතින් අපි දන්නවා මොනවහරි අපි කිව්වනේ දැන් ඉස්සලා රතුමල් සුදුමල් මුහුම් කරාම එක්ක රතු එක්ක සුදු නේ එන්නේ. එතකොට දැන් මේකෙදි පුතේ වෙන්නේ දෙන්නම ප්‍රමුඛ වෙනවා. දැන් ඔකට උදාහරණයක් දක්වලා තියෙනවා රතු පාට ලෝම තියෙන හරක් සහ සුදු පාට ලෝම තියෙන හරක් මුහුම් කරාම එක්ක හරකයි ලෝම සුදු පාට වෙන්න ඕනේ එක්ක හරකයි ලෝම රතු පාට වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ලෝම වර්ග දෙකම තියෙන හරක් අටගෙන තියෙනවා. ඉතින් ඒකෙන් මෙන්ඩල්ට පැහැදිලි කරගන්න බැරි වුණා මේ ලක්ෂණ දෙකම කොහොමද එකසරි ඉස්මතු වීම කියලා. ඔන්නෝයි සිද්ධියට අපි කියන මොකද්ද සහ ප්‍රමුඛතාවය කියලා. ඊළඟට ඔය මෙන්ඩලියම වලින් අපගමණය වන තව අවස්ථාවක් තමයි පුතේ මේ බහුජාන ප්‍රවේණිය. එතකොට ජානයකින් මොකක් හරි ලක්ෂණ දැන් තීරණය වෙනවා කියලා අපි කතා කරන්නේ. එතකොට මේ ලක්ෂණ තීරණය වෙනකොට ජාන ගොඩක් සම්බන්ධ වෙන අදහසක් වගේනේ බහුජාන ප්‍රවේණිය කියලා කියන්නේ. දැන් අපි දන්නවා සමහර ගස්වල ගෙඩි ගත්තම එක එක ප්‍රමාණ වලින් තියෙනවා. පොඩි කාලේ ගෙඩි කොහොමත් පොඩි සාමාන්‍යයෙන් පරිණත වෙලා ඉදෙන්න පටන් ගත්තම අඹගහේ ගෙඩි උනත් එක එක ප්‍රමාණවල කොස්ගහේ ගෙඩි සියල්ල මේක හා සමාන නෑ ඉදෙන වෙලාවට. අන්න එහෙම ගෙඩිවල ප්‍රමාණය, පුෂ්පවල ප්‍රමාණය, පළවල ප්‍රමාණය, කොළවල ප්‍රමාණය එහෙම වෙනස්කම් වෙන්න හේතුවක් හැටියට දක්වනවා බහුජාන ප්‍රවේණිය. මෙන්ඩල් කියන විදිහට නම් එක්ක තියෙන්න ඕන, එක්ක නැති වෙන්න ඕන, එක්ක උස වෙන්න ඕන, එක්ක මිටි වෙන්න ඕන. එහෙම නැතුව ඒ අතර ගොඩක් අවස්ථා තියෙන එකට අපි කියනවා, ඒ කියන්නේ ඥාන සමූහයක් තියෙනවා මේ ලක්ෂණ වලට. ඒකට ඒ සිද්ධියට අපි කියනවා බහුජාන ප්‍රවේණිය කියලා. දැන් මුතේ අපි මේ ප්‍රවේණි විද්‍යාවේ තවත් කොටසක් තමයි ඔය ප්‍රවේණි ආවේණිගතවන රෝග සම්බන්ධයෙන්, පරම්පරාවලින් පරම්පරාවට යන රෝග සම්බන්ධයෙන්. ඉතින් එහෙම රෝග කීපයක් අපේ සිලබස් එක තුල අපි කතා කරනවා. තැලසීමියා, දෑකැටි සෛල රක්තහීනතාවය, ඊළඟට රතුකොළ වර්ණාන්තතාවය, හිමෝපීලියා. ඉතින් රතුකොළ වර්ණාන්තතාවයයි අපි ගත්තම හිමෝපීලියාවයි ඒකේ XY, ඒ කියන්නේ ලිංග වර්ණ දේහ මත ඥාන සමයුග්ම වීම නිසා තමයි ඒ ලෙඩවල් ඇති වෙන්නේ. ඒතොර තැලසීමියාව සහ දෑකැටි සෛල රක්තහීනතාව ලිංගික සෛලවල නෙමෙයි. ඒවට අපි උදාහරණ දෙනකොට XY අකුරු ලබා ගන්නෙ නැහැ. සාමාන්‍ය විදිහට අක්ෂර විතරයි භාවිතා කරන්නේ. අනිත් දෙකේ අපි අක්ෂර භාවිතා කිරීමක් සිදු කරනවා. එහෙනම් අපට රෝග හතරක් අපි ගැන කතා කරනවා. එකක් තමයි නිලීන ඥාන සමයුග්ම වෙනෝ ලිංග වර්ණ දේහ මත. ඒ තමයි හිමෝපීලියාව සහ රතුකොළ වර්ණාන්තතාවය. නිලීන ඥාන සමයුග්ම වෙනවා. හැබැයි ලිංග වර්ණ දේහ මත නෙමෙයි. ඒවට අපි කියනවා තැලසීමියාව හා රෝග පිළිබඳ එකින් එක චුට්ට චුට්ට අපි කතා කරගෙන යමු මොකද්ද වෙන්නේ කියන එක. බලන්න දැන් අපි යනම පළවෙනි රෝගය තමයි පුතේ තැලසීමියාව. මේ තැලසීමියාව කියන ලෙඩ දැන් ලංකාවේ ටිකක් තනින් තන ව්‍යාප්ත වෙනවා. තැලසීමියා කියන වාහකින් රෝගීන් ඉන්න ප්‍රදේශ තියෙනවා.
प्रदेश वाल दी विवाह वैद्यवर विवाह पुड़ेना लभन पे सहायन वाले ये वैद्य दड़ सल की दुकान ओम संबंधी ओम रुद्र वार्ता लमेल पेर अलगन बल मुनवा जान सीय रुद्र गण निरीक्षण गिरी मकरण दी कटे वैडी अवधान क्यमुकरण वैडी अवधान क्यमुकर रोगी संख्या अदूर लुक वेसा कपी सौख्य श्रेष्ठ धारण इतिमे एतमे तलसीमिया रोगी रक्त रत रुद्रा संख्या अड़वी मतम सिधुवेन्नी इतकोट मेकवेन्नी हिमोग्लोबिन हदन ग्लोबिन कियन संयोग अवश्य ये ग्लोबिन कियन द्रव्य हदन अवश्यवन जाने मेके निशियाकार इतकोट मे हेतु निशा रतुरुद्रनुकतंत्र रतुरुद्रन अणुगमे नी रक्त रक्तहीनता सम मे कट्य समहार विलावट ले दिन्न सिधुवेनव गुड़क महापरिमाणे तीन के मास्पताहो मस देखट सर अको रुद्र दिन्न सिधुवेन अवस्थाव इति मे कट्टे की सामान्य मुहून हिस्कबल दत्तम चोटे विनस्कमुद्धर नम इति मे लिडेति हेतु समयुग्म निलीन जानया एक युगलम सामन विला निलीन विनो एक लिंगिक वर्णदेह मत निक अलिंग वर्णदेह सिद्धि समयुग्म अवस्था दम मेन मे मगे अवस्था वक्पी गो टीटी दया निरोगी के समयुग्म तमाय हई प्रमुख लक्षण मे मगे अवस्था विषमयुग्म एक लिडेट अदाल वाहक ईलगेक्कीनाथमिंपल टी सिंपल टी आने अवस्थावतम रोगी अवस्थाव है एना नीलीन जान युगला नीलीन अलील युगला समयुग्म वीमनि सा तमाय पुते मेन्न मे तेलसीमिया कियन रोगे अति वन्नी तेरेनवा मे वगे देखा इन्नन मवगेन सह पियागेन मे अक्षर देख पेमिनेन्ने इतकोट वाहकयो रोगीन अतर तमाय मेक सिदुला इति मे वगे तत्वयक तियन बोसेन बलपान्ने तमन ज्ञातीन संग सिदुवन विवाह वलदी एकम लक्षण परंपरावती नम अन्नम के रोगी अतिवेन्नतीन प्रवणता वेडि सह मे तलसीमिया रोगतीन प्रदेश वल जीवत्नाय अतर विवाह वलदि मे तत्व अतिवेन्न पुलवा एक मम क्यूवे विवाह याक्यान्नी जानपत्ते मे पाठ इगन गनीम सहन वेदग तमंगे अनागते गीन निकरण मेन्न मे अवस्था अतिवेन्न पुलवा ज्ञातीन अतर विवाह या नुभ සිදුකර ගන්න කිසි සේතුස් සායයක් දරන්න නම් එපා. අපි දැන් බලමු දෑක ඇති සෛල රක්ත හිනතාව. ඉතින් ඔබ දන්නව රතුරුදුරාණුවක හැඩය ඔබ දන්න ඕනේ පුතේ. රතුරුදුරාණුවක හැඩය ඔබ දන්නව දී අවතර හැඩයක් ගන්න. ඉතින් මේකෙදි රතුරුදුරාණුව වල හැඩය වෙනස් වෙනවා. මෙන්න මේ හැඩය වෙනස් වීම නිසා මොකද වෙන්නේ? රතුරුදුරාණුවක් විනාශ වෙන තැන තමයි අත්මාවහ ප්‍රීහා. ඉතින් එයා කාලය ඉක්මවා යනකොට එයාගේ ප්‍රත්‍යාස්ථා වෙනස් වෙලා මේ හැඩතල වෙනස් වීම ඒ කට්ටිය අඳුන ගන්නවා. ඉතින් උප්පත්තියෙන් සිදුවන මේ ඒක ලිංග වර්ණ දෙයක් මත නෙමේ අලිංගික වර්ණ දෙය. අලිංගික වර්ණ දෙයක ඇලිල යුග්ග සමයුග්ම වෙන්න ඕන. ඇලිල යුගලම සමයුග්ම වෙන්න ඕන සමාන වෙන්න ඕන. හැබැයි නිලීන ප්‍රමුඛ ලක්ෂණයක් නෙමෙයි නේ. ඒතකොට නිලීන සමයුග්ම අලිංග වර්ණ දෙය මත තියෙන ඇලිල යුගලක් නිසා තමයි මේක ඇති වෙන්නේ. මේක ඇති වෙන්න හේතුව ඔක ඇති වුණ ගමන් මොකද වෙන්නේ රක්තාණුවල විනාශයන් රටක් ගාලා සිදු වෙනවා මොකෝ හැඩේ වෙනස් වීම නිසා ඉතින් මේක මහ පරිමාණයේ බලපාල ඔය විටමින් D උණතා ලක්ෂණ ඇති කරන්න පවා මේක හේතු වෙනවයි කියලා හොයාගෙන තියෙනවා පුතේ ඉතින් දෑක ඇති සෛල රක්තහීනතාවයත් මිනිසාට ගොඩක් හානිදායක වන අවස්ථාවක් මොකද රතුරුදුරාණුවල හැඩේ වෙනස් වීම නිසා අපේ කාර්යයන් ඉතාම වේගින් සිදු කර ගන්න අපට ශක්තිය ලබා ගැනීමේදී ලොකු ගැටලුවක් වෙනවා. හොඳයි පුතේ දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා හිමෝපීලියාව සම්බන්ධව. ඉතින් මේ හිමෝපීලියාව කියන්නේ මොකක්ද? අපිට මේ රුධිරයේ කැටි ගැහිම ප්‍රමාද වෙන මේ ආවේනික රෝගයක් නේ. එතකොට මේකත් සිදු වෙන්නේ පුතේ නිලීන ජලනයක් සමයුග්ම වෙලා. ඒ කියන්නේ සිම්පල් ලක්ෂණ තියෙනකොට තමයි सिंपल अखर दिखाऊती तमाइ अपने मे लेडे अतिवी इति मेघ हे भाई यार इसला कथा करबू लेड वगे अलिंगिक वर्ण देह ने लिंगिक वर्ण देह मत क्रियात्मक तमाइ सिधुवे इति मम गु समयुग्म कथांतरे अपेर तकती नो कद दिगोल महापुरी सह तमाइम सिधुवे दें अभी बालन
ගොඩක් වෙලාවට ඉතින් මේකේ තව වාසියක් තියෙනවා ගෑනු ළමයි නම් සතුරු වේවි ගොඩක්. ඉතින් මේ ළඩේ ඇති වෙන්නේ පිරිමි ළමයින්ට. ඉතින් ගෑනු ළමයින්ට මේක වාහක තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ගෑනු ළමයි වාහක වෙනවා පිරිමි ළමයි රෝගී තත්ත්වයටපත් වෙනවා. තේරුණානේ? ඉතින් එහෙම ගොඩක් ළඩවල් පිරිමින්ට විතරක් හැදෙන්නත් හේතුවක් තියෙනවා. මොකෝ අර X වර්ණ දෙයට වඩා Y වර්ණ දෙයේ සමක් උඩයි. එතකොට අර දෙපැත්තේ අපි හිතන්න මේ ඇන්ගල් මේ උඩ පුරු කෑල්ලට මේ පැත්තේ පුරුක තියෙනවා වර්ණ දේහාංශවල ඔක්කොම තියෙනවා. දැන් අර ටික කෑල්ලක් කොටයි. එහෙම වුණාම මේ වර්ණ දෙයේ අර තියෙන ප්‍රමුඛ ලක්ෂණයි නිල ලක්ෂණයි ඔක්කොම පෙන්නුම් කරනවා Y එකේනවා. අර ඒ ගැටලුව තමයි සිදු වෙන්නේ. එතකොට බලමු පුතේ අපි හිමෝපීලියාව කියන කතන්දරේ හිමෝපීලියාව කියන එක අපි ගත්තොත් එහෙනම් මම ගන්නවා වාහක ගැහැණු කෙනෙක්. වාහක ගැහැණු මම නිරෝගී පිරිමි කෙනෙක් එක්ක යනවා. ඉතින් මේක දැන් ලිංගික වර්ණ දෙය මත තියෙන හින්දා මම මේකේ XX කියලා දානවා. ගැහැණු අය XX වර්ණ දෙයේ. ඉතින් වාහක නම් කැපිටල් X සිම්පල් H. පිරිමි කෙනාගේ එක වර්ණ දෙයක් කෙටි. එතකොට මෙතන ඉන්නවා නිරෝගී නිසා කැපිටල් H අකුර මෙතන X Y. ඉතින් මේකට ජන්මාණු හදනකොට මෙයාගෙන් හැදෙනවා ජන්මාණුවක් ඒක කැපිටල් H. මෙයාගෙන් හැදෙනවා ජන්මාණුවක් ඒක සිම්පල් H. මේ X අකුරු දෙක. ඊට මෙයාගෙන් හැදෙනවා කැපිටල් H. මෙයා Y. මෙයයි මෙයයි එක ගියාම පේනවද බලන්න පුතේ? මේ මෙයි එක ගියාම මෙතන H මෙතන කැපිටල් H මෙතනින් එනවා X අකුර මෙතනින් උත් එනවා එතන Y නේ X අකුර. එයා එහෙනම් ගැහැණු ළමයි හැබැයි නිරෝගී. මෙයි මෙයි එක ගියාම අපට හමු වෙනවා මෙතනින් H චපුර මෙතනින් H චපුර සමහර වෙන මෙයා මෙයාට ගියාම හැදෙන්නේ Y චපුර එතන XY. එයා පිරිමි කෙනෙක් හැබැයි නිරෝගී කැපිටල් අක්ෂරෙනේදී මෙයා මෙයා එක ගියාම හැදෙනවා මේ පැත්තේ කැපිටල් සිම්පල් H මේ පැත්තේ කැපිටල් H. කැපිටල් අප තමයි මුලට ලියන්නේ. එයි එහෙනම් මෙතනින් එනවා පුතේ X අකුර මෙතනින් එනවා X අකුර. හැබැයි ගැහැණු කෙනේ වාහකයි. මෙයා අවසාන වශයෙන් මෙයා මෙයා එක ගියාම කැපිටල් H X අකුර මෙතනින් හැදෙනවා සමාවෙන්න සිම්පල් H මෙතන තියෙන සිම්පල් H මෙතන Y අකුර. එයා පිරිමි කෙනේ එයා රෝගී. ඔබ දන්නවා පිරිමි කෙනා රෝගියා බවට පත් වෙනවා. ඔන්න ආකාරයෙන් තමයි පුතේ තැලසීමියාව ගැහැණු නිරෝගී පිරිමි නිරෝගී ගැහැණු වාහකෙක් ඉන්නවා පිරිමි රෝගියෙක් ඉන්නවා. ඔන්න ආකාරයෙන් තමයි තැලසීමියා රෝගයේ ප්‍රවේණිගත වීම සිදු වන්නේ. හොඳයි අපි ඊළඟට බලමු පුතේ රතුකොළ වර්ණාන්තතාවය කියන්නේ මොකක්ද කියන එක. රතු සහ කොළ වර්ණ එකිනෙකට හඳුනා ගන්න තියෙන අපහසුතාවය. ඉතින් මේකත් බහුලව තියෙන පිරිමි කට්ටිය ළඟ ගැහැණු අය ළඟ නැහැ කියන්න බෑ. ඥාතීන් අතර විවාහයකදී කලාතුරකින් ගැහැණු අයට උනත් හැදෙන්න පුළුවන්. ඉතින් මේ රතු සහ කොළ වර්ණාන්තතාවයට හේතු වෙන්නේ මොකද්ද වෙන්නේ? නිලීන ජාන යුගල සමයුක්ම වීම. හැබැයි නිලීන ජාන යුගල අලිංගික වර්ණ දේහ මත නෙමෙයි පුතේ, ලිංග වර්ණ දේහ මත ප්‍රමුඛ වෙලා ඇතිවන එක්කෙනෙක් තමයි. ඉතින් අපි රතුකොළ වර්ණාන්තතාවයේදී අර ඉස්සර වෙලා කිව්ව ආකාරයටම තමයි යන්නේ පුතේ. දැන් මෙන්න මේ ආකාරයට තිබුණොත් රතුකොළ වර්ණාන්තතාවයේදී අපි කැපිටල් C අක්ෂරය තිබුණොත් XX වල XX කියන්නේ ගැහැණු ගැහැණු හැබැයි රෝගී නැහැ එයා නිරෝගී. දැන් මේ ආකාරයට තිබුණොත් කැපිටල් C සිම්පල් C XX මෙයා වාහක ගැහැණු කෙනෙක්. වාහක ගැහැණු.
ඊළඟට අපි ගත්තොත් මේ වගේ මෙතන තිබුණොත් කැපිටල් C එහෙනම් නිරෝගී y තියෙන හින්ද පිරිමිදී මේ ආකාරයට තිබුණොත් සිම්පල් C y අන්නේ ආ රෝගී පිරිමි කෙනෙක් දැන් මේ කට්ටියගෙත් අර වර්ණ දෙය බෙදලා යන විදිය දැන් ඕගොල්ලෝ දන්නෝ chart කීපයක් අපි යන්දා ඉතින් ඔන්නෝ ආකාරය තමයි මෙතන නිලීන ඥාන යුගලක් සමයුග්ම වීම නිසා කාන්තාවක් වැරදිලාවක් අත රෝගී වුණොත් සිම්පල් C ඔය ආකාරයෙන් තියෙන්න ඕන රෝගී ගැහණු වල එහෙනම් අපි දැනට කතා කරා පුතේ අලිංගික වර්ණ දේය මත කතා කරා කීපයක් ලිංග වර්ණ දේය මත රෝග දෙකක් අපි කතා කරා ඊළඟට තවත් විශේෂතම කාරණයක් අපිට තියෙනවා කතා කරගන්න අපි ඇලි බව අපි ඒකත් කතා කරමු මෙහෙම මොකක්ද මේ ඇලි බව කියන්නේ ඇත්තටම අපේ ශරීරයට වර්ණයගෙන දෙන්නේ පුතේ මෙලනින් වර්ණකේනේ මේ එක එක පුද්ගලයාගේ මෙලනින් වර්ණකේ සමේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා ඉතින් මේ මෙලනින් වර්ණකේ නිෂ්පාදනය කරන ජානකයක සිදුවන වෙනසක් නිතා මොකද වෙන්නේ මේ ඇලි බව හට ගන්න මෙලනින් නිෂ්පාදනයක් හරියට සිදු වෙන්නේ නැහැ ඒ කට්ටියගේ ඇහි බැම මුහුණු ඇඟපත ඔක්කොම සුදු පාටයි ඉතින් මේ මේකේ තියෙන ගැටලුව තමයි එතකොට මේ මේ පැහැයේ තියෙන කෙනාගේ සමේ මෙලනින් අඩු නිසා ඒ කට්ටියට අනාගතයේදී හිරු රශ්මියටෙන් ඇතිවෙන්න පුළුවන් ලෙඩ රෝග පිළිකා ඇතිවෙන්න පුළුවන් ප්‍රවණතාවය ඒ චර්මයේ ආශ්‍රිත යම් යම් දේවල් වලදී ගොඩාක් අසීරුතාවයකට පත් වෙන්නෙනෝ මොකෝ මෙලනින් අඩු නිසා සමටේ සියලු දේවල් අවශෝෂණය කරගන්න හැකියාවක් නැහැ. ඉතින් මේක අපට බහුලව බලා ගන්න පුළුවන් ඇත්තටම ශීරපායින් අතර ඒ වුණාට මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පිටි අවසානයට දාලා තියෙනවා වෙන වෙන සත්තුන් පක්ෂීන් අතර උරගීන් අතර පවා මේ වෙනත් සත්තුන් අතර පවා මේ ඇලි බව අපට හඳුනා ගන්න පුළුවන් වෙලා මෙයා නිලීන ඥානයක් සමයුග්ම වීම නිසා පුතේ ඇතිවන රෝගී ලක්ෂණයක්. හොඳයි දැන් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රවේණි විද්‍යාව පාඩමේ අවසානයට ලං වෙනවා. ඕගොල්ලන්ට ලොකු දැනුමක් දෙන්න මම ඉතින් දැඩි වෙහෙසක් දරලා අපේ ගෙදර තියෙන ඉතින් පහසුකම් අනුව මම භාවිතා කරන ෆෝන් එකෙන් තමයි මේ දේවල් සිදු කරන්නේ. ඉතින් අපි බලමු පුතේ ඊළඟට ඕගොල්ලෝ අහලා තියෙනවා සින්ඩ්‍රෝම් කියලා වචනයක්. ඉගෙන සහ ලක්ෂණ ඉතින් අපේ අපි ජීවත්වන පරිසරයේ කට්ටියත් අතර පුතේ අසාමාන්‍ය කට්ටිය ඉන්නෝනේ. දැන් සමහර පිරිමි ගත්තම ගැහණු ලක්ෂණ පෙන්නනවා. සමහර ගැහණු කය ගත්තම පිරිමි ලක්ෂණ පෙන්නනවා. සමහර විකලාංග දරුවන් නැති වෙනවා අපි කියන්නේ මෝංගල් මට්ටමේ දරුවන් නැති වෙනවා. ඉතින් මෙන්න මේ දරුවන් නැති වෙන්නේ හේතු වෙන්නේ දරුවපත් 10000 ගානකට එකක් හැටියට මෙන්න මේ සහ ලක්ෂණ අපට බිහි වෙනවා. ඉතින් එහෙම සහ ලක්ෂණ අපි තුනක් කතා කරනවා පුතේ. එකක් තමයි ටයිනස් සින්ඩ්‍රෝම් ඩවුන් සින්ඩ්‍රෝම් කයින් ෆිල්ටර් සින්ඩ්‍රෝම් කියලා සින්ඩ්‍රෝම් වර්ග තුනක් තියෙනවා මේ ටර්නස්ගේ සහ ලක්ෂණ දිහා අපි බලමුකෝ දැන් ටර්නස් සහ ලක්ෂණයේ තියෙන විශේෂත්වය තමයි පුතේ x වර්ණ දේහයක් විතරයි තියෙන්නේ යහනේ ඒතර x අක්‍ර තියෙනකොට අපි කතා කරන්නේ ගැහණුනේ ඒතර එකයි තියෙන්නේ x ලිංග වර්ණ දේ වලින් එක එක අකුරක් නැහැ y අකුරක් ඕ x අකුරක් නැහැ තව x අකුරක් ආව නම් ඒක ගැහණු වෙනවා y අකුරව නම් පිරිමි වෙනවා. දැන් එක අකුරයි තියෙන්නේ. ඉතින් මේ එක අකුරක් තියෙන ඉඳ ගැහණු බව හරියට නිරූපණය වෙන්නේ නැහැ. ගැහණු කෙනෙක් කියන අකුරු දෙකක් වෙන්න ඕනනේ. පිරිමි කෙනා අනිවාර්යෙන්ම y වෙන්න ඕනනේ. එතකොට එහෙම මේ වෙන්නේ නැතුනවා. ඒකට ඩිම්බකෝස හරියට වර්ධනයක් වෙන්නේ නැහැ. තේරුණානේ. ඉතින් ඒකට වඳ පුද්ගලයන් දරුවන් මේ කිරීමේ හැකියාවක් නැහැ. වැඩි වීඩපත් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් වර්ණ දේහ දැන් 46ක් තියෙන්න ඕනනේ. එතකොට එක පැත්තකින් වර්ණ දේහයක් ඇවිල්ලා නැහැ. එතර පියාගේ පැත්තෙන් එන්න ඕන වර්ණ දෙයක් ඇවිල්ලා නැහැ. එතර වර්ණ දෙය තියෙන 45. අන්නේ දරූපත් 5000කට විතර එකක් සිදු වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් ටර්නස්ගේ සහ ලක්ෂණ වලදී වෙන්නේ වඳභාවයක් තියෙන ගැහණුකම නැති කාන්තාවන් බිහිවීමක් තමයි අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. තවත් සහ ලක්ෂණයකට තමයි මම යන්න හදන්නේ. නේ? කයින් ෆිල්ටර් සින්ඩ්‍රෝම් කියලා අපි අහලා තියෙනවා තව එකක් සහ ලක්ෂණයක්. දැන් අර කියුනේ වර්ණ දේහයක් අඩු වෙන එකනේ ටර්නස් සින්ඩ්‍රෝම් වල මෙහික වෙන්නේ වර්ණ දේහයක් වැඩි වෙන. ඒතර වර්ණ දේහය තියෙන උන කියපුතේ 46යිනේ. ඒතර මේකේ වර්ණ දේහය 47ක් වෙන්නේ. ඉතින් මේ කට්ටිය ගොඩක් වෙලාවට දැන් මෙහෙම අපි ගත්තොත් x x y ඉතින් y අකුර ඉන්නවනම් අනිවාර්යෙන් පිරිමියේ. හැබැයි x අකුරක් වැඩි.
ඒ හින්දා ඒක පිරිමි උනත් ඒ කට්ටිය නිකන් කාන්තාවන්ගේ ලක්ෂණ වැඩි ගතියක් පෙන්වනවා. ඉතින් අර මුෂණ කෝෂ ඉහලින් තියෙන පූරස්ත ගන්ති පුතේ හරියට වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට පියවුරු වර්ධනයක් සාමාන්‍යයෙන් සිදු වෙනවා මේ කට්ටියගේ ඇඟේ ලෝම ගතිය අඩුයි. අර පිරිමීන්ට තියෙන ලක්ෂණ සාමාන්‍යයෙන් ටික ටික අඩුයි. තේරුණානේ? මුෂණ කෝෂ හරියට වර්ධනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් දරුවපත් 500කට එකක් වගේ මේ දේවල් සිදු වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. वर्ण देहक वेड़ूना मेहदीन मनोय कई पीलट सह लक्षण एक अड़ूना मेहदूना पीसल कथा कर टर्न सह लक्षण मे डाउन्स के सह लक्षण अभी कत्र पशे दिन्न गेम अवगे सह पियागे वर्ण देह दिख वेन्वेन्नी नेतु दिन्न गेम अकुर दिख दिख योर तीनो हतलिस वेडियंगे काम हतलिस अटक्न इधे इताम सामान्यतत्व इतकोट बुते अपगियान्ने आर मोंगल मट्टमे दरुवन्नतिवेनमयि एक कट्टियर मोंगल स्वभाव्यक्तिन कट्टिके विलातियन्ने अर मे सह लक्षणयक् डौन् ते वर्णदेह 48ट पवति होदैतु वेपुते दैन् मे पाठमे दैन् अपि किव्वा अवसान क्रमेन क्रमेन नम वेनवयि कियला ओब अहला तियेन मेहेम वचनयक् विकृति සමහරකට ගුරුතුත් ඔබෙන් අහන්න ඇති නේ අමුතු විකෘතියක් ඔය නේ සමාන වෙන ළමයි වගේ නෙමෙයි ඔය නේ අපි සත්තුන්ගේ ත්‍රිවිධ විකෘති දකිමු ගස්වලත් වෙනම විකෘති දකිමු අපි පාත්තියක් දැම්මට පස්සේ ඒ පාත්තියේ ඒ පැල අතර අසමාන පුද්ගල අසමාන පැලයක් ඉන්න පුළුවන් දැන් අපි හරක් ටිකක් ගත්තට පස්සේ ඒ හරක් අතර අසමාන හරකෙක් ඉන්න පුළුවන් එතකොට අපි ඒකට කියනවා විකෘති කියලා නිකන් ඒ කියන්නේ විකෘතියක් කියන්නේ වෙනස් වීම ඉතින් අපි දන්න පොතේ අපේ මේ ලක්ෂණ තීරණය වෙන්නේ කොහේද जानकूर्ति ඒ කොටස් දෙකේම වෙන්නේ පුතේ මෙන්න මේ වගේ කාරණා ටික. දැන් අපි දන්නවා මේ විභාජනයේදී මේ වර්ණ දෙය දෙපැත්තට තියෙනකොට මාරු වෙලා ගමන් කරලා අපි අවතරණය කියන එකක් කතා කරානේ වෙනස් ලක්ෂණ ලිංගික ප්‍රජනනය ඇති වෙනවා කියන අවස්ථාවක් අපි කතා කරලා දිනුනේ පුතාලත් එක්ක. දැන් මම කතා කරන්නේ මේ මේක. අපි දන්නකොට මම දැන් ඥානයේ චුට්ටක් අමතක කළ වර්ණ දෙයක් කියලා සමහර වෙලාවට වර්ණ දෙයේ මේ කොටස ගැළවිලා ගිහිල්ලා එතෙන්ද තව කෙනෙක් කැවිලා ආදේශ වෙනවා. ඒ ආදේශයෙන් තමයි මේ පාඩ නැ මම ඩොට් ඩොට් වලින් යනවා. එතකොට මේ પરම්පරාවේ නොතිබුණු ලක්ෂණයක් මෙයා තුල එනවා. ඒක හොඳ විකෘතියක් වෙන්නත් පුළුවන් නරක විකෘතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කොටසක් ආදේශ වෙනවා. ගැළවිලා ගිහින් එතෙට වෙන කෙනෙක් ආදේශය කරනවා කියන්නේ ඒකනේ. ආදේශ වෙනවා. නැත්තම් සමහරවිට මේකේ තියෙන කොටසක් ගැළවිලා යන්න පුළුවන්. ඉවත් වීමක් වෙන්න පුළුවන්. නැත්තම් මේකට තව කැලලක් ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. එකතු වීමක් වෙන්න පුළුවන්. නැත්තම් තියෙන කොටස් වල පිළිවෙල දැන් අපි දැන් 1 2 3 කොහොම තියෙනවනම් 3 2 1 කොහොම හරි නේ මේ අප වෙනසක් පිළිවෙල වෙනසක් වෙන්න පුළුවන්. තේරුණා නේ? වෙනස්කම් වලට බඳුන් වෙන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ආකාර හතරෙන් ජානක වුණොත් ජානකත් මේ ආකාර හතර වෙනවා. වර්ණ දේහයකත් මේ ආකාර හතර වෙනවා. ජානියක හෝ වර්ණදේහයක පුතේ මේ වගේ වෙනසක් ඇති වුණොත් අන්න හට ගන්නවා විකෘතිය. ඉතින් මේ විකෘති සෑහෙන විකෘතිය කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒ විකෘති සමානට පරිසරයට හිතකර වෙන්න පුළුවන්. අනාගතේ වෙනස්කම් වලට බඳුන් වෙන වාසි වෙන්න පුළුවන්. ඉතින් හැම විකෘතියක්ම නරක නෑ. සමහර විකෘති නරකයි සමහර විකෘති හොඳයි. ඒ හින්දා ඔන්න විකෘති ඔන්න ආකාරයෙන් තමයි නිමවීමක් සිදු වෙන්නේ. හොඳයි මම දැන් ඔයගලන්ට කතා කරන්න ආදන්නේ පුතේ දැන් මේ ප්‍රවේණි විද්‍යාව අපි ගොඩක් ඉගෙන ගත්තනේ මොකටද මේ ඉගෙන ගන්නෙ මොනවටද රජයේ මේ උගන්වන්නේ ඒ හින්දා අපි බලමු මේ ප්‍රවේණි විද්‍යාව දැනගන්න එකේ වාසි දැන් ඔයගලන්ට තේරෙන්න ඕන මේ පාඩම හොඳට ඉගෙන ගත්තන දැන් ඔයලා ඔබ ඔය පාඩම දෙන්න කොහොලේ අම්මලා තාත්තලාට බලන්න අම්මලා තාත්තලා හොඳින් තේරුම් ගන්න හැබැයි අම්මලා තාත්තලා හිතයි මේක තව ටික දවසක් ඉස්සෙල්ලා අපි දැනගත්තන බුදු අම්මේ මේ වගේ අපි විකලාංග දරුවෝ ටිකක් නම් හදාගන්නේ නැහැ කියලා නේ. ඉතින් බලන්න මේ ප්‍රවේණි විද්‍යාව දැනගැනීමේ ගොඩාක් වාසි තියෙනවා පුතේ. ඔබ දන්නෝ නොගලපෙන විවාහයන් සිදු කරගන්නේ නැතුව සාර්ථක විවාහ ජීවිතයකට මේක වැදගත් වෙනවා. ප්‍රවේණික දුර්වලතා ඇති දරුවන් ඇති වෙන්නේ නැති වෙන්න බේර ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
කල්තියා ප්‍රවේණික රෝගවලින් බේරෙන්න පුළුවන් මේව දැනගත්තම නේ වැඩි දියුණු කර ශාකහ සත්තුන් ඇති කරගන්නත් මේ ප්‍රවේණ විද්‍යාව වැදගත් වෙනවා තේනවාද ඉතින් පළදාව වැඩි කිරි නිෂ්පාදනය වැඩි ජීවීන් බිහි කරගන්න ඒ වගේ කාර්යයන් සඳහා මේ ප්‍රවේණ විද්‍යාව දැනුම සෑහෙන වැදගත් වීමක් සිදු වෙනවා ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේට නිරෝගී දරුවෙක් ලෙඩක් නැති දරුවෙක් ඇති කරගන්න ගොඩක් වැදගත් වෙන පාඩමක් හැටියට මම මේක දකින්නවා ලෝකේ දියුණු වෙමින් යනවනේ මේ දියුණුවත් එක්ක ජාන තාක්ෂණය ඉතාම වේගෙන් යනවා දැන් අපි ඉස්සර හාල් කෑවා කවුරුත් හාල් කන හින්දා දැන් මොකද වෙන්නේ විටමින් ඒ අඩංගු ජාන සම්බන්ධ කළ නිෂ්පාදනය කරන හාල් වලින්ම විටමින් ඒ එකත් අපට ලබා දෙනවා ඉතින් ඒ තරම් තාක්ෂණය ඉතින් සමහර ලෙඩ රෝග වලට බෙහෙත් හදා ගන්නකොට ඒ ඖෂධය නිෂ්පාදනය කරන්න පුළුවන් ජානේ සුත්‍ර ජීවීන් තුලට සම්බන්ධ කරලා ඒ සුත්‍ර ජීවීන් මාර්ගයෙන් මොකෝ උන්ගේ වර්ධන වේගය වැඩි හින්දා අපි ඊටාම වේගෙන් ඒ ඖෂධ වගේ දේවල් නිෂ්පාදනය කිරීමත් සිදු කර ගන්නවා ඇත්තම පුතේ ජාන තාක්ෂණයෙන් අපි යොදා ගන්න ඔය ප්ලාස්මිඩේ කියලා එකක් අපි තියෙනවා ඔය බැක්ටීරියාවන්ගේ දින වර්ණ දේය හරි සරලයි අපේ වගේ ප්‍රෝටීන කපුවකින් වට වෙලා නැහැනේ ඒ හින්දා ඔන්න වගේ චූටි ජතෙක් තමයි අපි යොදා ගන්නේ ඇහැට පේන්නේ නැති අන්වීක්ෂ්‍ය ජීවි මේක මේ පීඑම් කපලා කොටලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි එතකොට ඒ කට්ටිය ජාන සරල නිසා හරිම ලේසි මේ වැඩේ කරන්න අනිත් එක මේ කට්ටියගේ ගුණන වේගය සෑහෙන වැඩි විකණ්ඩණය බහුකණ්ඩණය වගේ ගොඩක් වේගෙන් මේ කට්ටිය ගුණනය වෙනලා ගුණනය වෙනලා තියෙන සංඛ්‍යාව වැඩි කර ගන්නවා ලොකු ජීවීන් වගේ නෙවෙයි අපි හිතන්නකෝ මේ වගේ තියෙනවයි කියලා මෙන්න මේ වගේ කොටසකින් මේ දැන් මේවයි ලක්ෂණ තීරණය කරන ජාන මේවයි පිළිතලා තියෙනවා අපි දැන් මේ ජීවියගේ අනවශ්‍ය කැලලක් අපලා අයින් කරයි කියන්නකො ඒ ජීවියගේ අනවශ්‍ය කැලලක් කියන්නේ අපට වැදගත් වෙන්නේ නැති හානිදායක වන ජාන කොටසක් මම මෙතනින් කපනවා ඒක පිළියෙන් කපන්න බෑ ජානියක් කොච්චර චූටිද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලනවා කියලා පුතාල දැන් තමයි දන්නේ දැන් මට ඕනේ කියනකො ඉන්සියුලින් හදා ගන්න දැන් අපේ ශරීරයේ ඉන්සියුලින් හදා ගන්න ජානේ අපට වෙන් කර ගන්න පුළුවන් නම් ප්‍රෝටීන කොපෝ ඉවත් කරලා මම අර මේක උදාහරණයක් ගන්නෙ ඒක ගෙනල්ලා මෙන්න මෙතෙන් සම්බන්ධ කරනවා එතකොට පළවෙනි අවස්ථාවේ මෙහෙම එකක් අපි ගත්තා අරගෙන දෙවෙනි අවස්ථාවේදී ඒකේ අනවශ්‍ය කොටසක් අපි කපලා අයින් කරා ඊට පස්සේ ඒ හැඩයටම සරිලන්න තව අපට අවශ්‍ය වෙන ඥානය ගෙනාව ඔන්න වගේම පාට කරනවා දැන් මේ ඥානය මේකට සම්බන්ධ කරනවා දැන් ඔන්න වගේ සම්බන්ධ කරලා තියෙනවා දැන් එයා ත්‍රිපාරු යාලි වැඩ කටයුතු ටික කරගෙන යනවා දැන් මේක ශරීරය තුළ තමයි තියෙන්නේ තියෙන්නේ මෙයා දැන් ගුණණේ ඉන්නේ ඒ ගුණණේ වන හැම කෙනෙක්ගේ ළඟම මේ කොටස තියෙනවා බෙදි 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 යන මේ හැම කෙනෙක්ගේ ළඟම තියෙනවා මේ ඥානයේ තියෙනවා නම් ඉන්සියුලින් එයා නිෂ්පාදනය කරනවා අන්නේ ආකාරයෙන් තමයි ඉතින් මේ වගේ කොටසක් කපා ගන්න එකයි මේ වගේ කොටසක් සම්බන්ධ කරන එකයි එන්සයිම් ඇසුරෙන් තමයි සිදු කරන්නේ විශේෂ එන්සයිම මේවට භාවිතා කරලා කොටස් කපා ගැනීම සම්බන්ධ කිරීම කරනවා මෙන්න මේ වගේ ජාන යොදාගෙන සිදු කරන මෙවැනි දෙවැන්ත තාක්ෂණයක් තියෙනවා ඒකට අපි කියනවා ජාන ඉංජිනේරු විද්‍යාව ජාන තාක්ෂණේ තේරුණානි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණේ තේරුණානි ඒ වගේ විශේෂ නම් වලින් හඳුන්වනවා ලෝකේ ජනප්‍රිය වෙමින් ඉතාම අත්‍යවශ්‍ය මේ කාරණාවක් තමයි පුතේ මේක ඉතින් මේ තාක්ෂණයේ දියුණුව අපට සෑහෙන ඵලදායී වීමක් සිදු වෙනවා අනාගතයේදී